මේ ගම්මේ මිනිස්සු කියන කතා ඇත්තද? මොනවද? ඔයාට ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉඳලා තියෙනවා කියන්නේ. මොකක්? ඔය කියනවාද? දැන් කවුද ඔයාට ඔය ගැන කිව්වේ කියන්නකෝ. හොලා නේද කිව්වේ? හොලානේ කිව්වේ. මොකද මොකද මහේ ඒ කිව්වේ? කොයි එක්කෙනාද? ඒ කියන්නේ ඔයාට ගොඩක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉඳලා තියෙනවානේ. මට අද ඒ සේරම ගැන දැනගන්න ඕනේ. හරිද? හැබැයි ඔයා කියන බෑගුවත් එහෙම අදින් මේ සම්බන්ධෙ ඉවරෙටම ඉවරයි. මේ දැන් සේරම කියන්න මට. පොඩ්ඩක් ඉන්න. මොකක්ද දැන් ඔයා කියන්නේ? දැන් ඒ කතාවයි අපි දෙන්න අතරේ මොකක්ද තියෙන සම්බන්ධෙ? මොකද්ද? සම්බන්ධයක් තියෙනවා. ඔයා තාමත් යාළුව හිතේ තියන් ඉන්නවා. අනේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා වැහුව විතරයි කොයි එක්කෙනාද කියලා අහනවා. ඒ කියන්නේ ගොඩාක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නේ නැති. මෙයානේ. ඇයි මට මෙහෙම වුනේ? මෙච්චර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටපු මිනිහෙක් ඇයි මට හම්බුනේ? මගේ ජීවිතේම විනාශ වෙන යන්නේ මගේ ජීවිතේම. මේ මහි අයියේ මට ඇත්ත කියන්න. ඔයාලා හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන මේ දැන් ඉක්මනටම කියන්න. හරි මං ඇත්ත කියනවා. කලබල වෙන්න නැතුව ඉන්නකො. කල්පනාවක් නෑ. ඔයා කියන්නකො. ඉතින් මැනිකේ ඒ පොඩි කාලයක් තිබ්බ සම්බන්ධය. පොඩි කාලයක්ද ලොකු කාලයක්ද කියලා තිබිච්ච කාලෙන් වැඩක් නැහැ. ඔයා එක තප්පරයක් හරි වෙන කෙනෙක්ට ආදරය කළා නම් මට මේ දැන් එයාගෙන දැනගන්න ඕනේ. ඉතින් මේ කාලේ ඔය හිටියේ නැහැනේ වස්තුවේ. අනිත් එක මම මේ පෙරුම් පුරාගෙන ඔයාවම පතාගෙන ඉමාවෙත් නැහැ නේ. මට ඒවෙන් වැඩක් නැහැ. ඔය මට කියන්නකෝ. ඔයා කාටද ආදරය කරේ කියලා මට ඒව සම්පූර්ණයෙන් කියන්න. සම්පූර්ණයෙන්ම. හරි මං කියන්න. මම එක එක්කෙනා ගැන වෙන වෙනම කියන්නම් ඔයාලට. පේනවනේ මනමාල පාට දෙන්න හිතන හොලු චොප්ප වෙලා යන්නේ. හප්පා. මේක මාර මර්ගේසයක් වුණා නේ පාට. ඔව් මර්ගේස එකක් තමයි. දැන්වත් කියනවද? හරි කියන්නම්. මුලින්ම ගයානිද? ඔව්. මට මුලින්ම ක්‍රෂයක් වගේ ඇති වුණේ පපිවන්ති ගයානි කියලා කෙල්ලෙක් එක්ක. ඒ 4 වසරේදී. හරි. 4 වසරේ ඉඳන් මනමාලක. හරි අහන්නකෝ. ඒක ක්‍රෂයක් විතරයිනේ. ඊට පස්සේ 7 වසරේදී මට කෙල්ලෙක් ගැන ලියුමක් දුන්නා. අනේ ඔව්. ඔයාට දෙන්න මැටි. බොරු නැතුව ඇත්ත කියන්න. දුන්නානේ. නදීෂා කියලා ලස්සන කෙල්ලේ. හැබැයි 7 වසරේදීද 8 වසරේදීද කියලා මට හරියටම මතක නැහැ. එයා මගේ යාළුවෙක් වගේ. ඒ වුණ ටික කාලයක් තිබුණේ ඒකත් නැති වෙලා ගියා. හරි. මේ මං කියන්නේ ඒ වගේ වනේ මේ අනේ සීරියස් ලව් සීරියස්. ඉන්නේ තින් කියනක. ඊට පස්සේ 10 වසරේදී කවුද මතක නැහැ අප්පා. මං හිතන්නේ නදීකද කියලා. කොමාරි තින් ඒකත් එහෙමම තිබිලි ඉවරලා ගියා. හරි. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ඒ ලෙවල් වලින් පස්සේ මට හිතට දැනුණු මං ඇත්තටම ආදරය කරන්න කෙනෙක් හම්බුනේ. ඊ කවුද? ඇයි අර කසිපු කාලා කිල්ලේ? අනේ මහි අය අයි මතක් කරොත් ගහනවා හොඳටම හරිද? ඉතින් ඇත්තනේ කිව්වේ. අනිත් එක තමයි. මං හිම වටේම ඉන්න කෙල්ලන්ට ආදරය කළා නෑ අසනේ හරිද? එක්කෙනාට ආදරය කළා. එක්කෙනාට. මොහින්දුල් ආදරය. හරි. දැන් ඔයා කියන්න බලන්න 3 වසරේ හරි 5 වසරේ හරි කීයේදී හරි ඔයා කාටද ආදරය කරේ කියලා. ඇත්තටම කිව්වොත් මහේ අයියේ මං පුංචි කාලේ ඉඳන් එක්කෙනෙක්ට ආදරය කළා. මං තාමත් එයාට ආදරේ. කවුද? එයා තමයි මගේ පළවෙනි ආදරේ. මං අදටත් එයාට ගොඩාක් ආදරේ. එයාට මොනවා හරි වුණොත් මං ඉඳලා වැඩක් නැහැ. ඒ තමයි මගේ තාත්තා. ම්ම්